බලන්න අපේ පැත්තට ගම් වතුරක් එන්න වගේ හදන්නේ වහිනවා අද දවස පුරා. ඇත්තටම අපේ පැත්තට කර අපේ ජීවල් පැත්තට නෙමෙයි මම මේ යන පාර පයින් නවත්තලා තියෙන්නේ. අද වැඩට ගිහින්ලා වැඩගෙන එන ගමන් එක පැත්තකින් එන ගමන් මම මේ පැත්ත බැලුවා. මේ කියන්නේ ඔයගොල්ලෝ දකින්න ඇති මම ඉස්සර අර පයින් යන ස්ප්‍රින්ගලි ඉස්සර් එක ඒකේ දැන් මේ වතුර ඇවිල්ලා ඇත්තටම අර අපි පයින් යන බයිසිකල් පදින පාර වැහිලා තියෙනවා. ඉතිගෙනම අද රෑවෙන අම්ම වයිනෝ 100% chance of rain කියලා කියන්නේ 100 mm rain කියලා තිබුණා. ඉතිගෙනම වහින් ලකුණු තියෙනවා. මිනිස්සු ගොඩේ නම් මේ හරි බලන් දෙනවා. ඒ කියන්නේ මොකද මේගොල්ලන්ට පේනවා, මේ ඒගොල්ලෝ දන්නවා මේ හරි වතුර ගලාගෙන යනවා කියලා. ඔය තියෙන ස්ප්‍රින්ගලි රිසර්ව් එක දිගටම වතුර ගලන ග්ලාස් එක වහලා දැම්මා. මේක දැකලා අහන්න එපා අපිට ගම් වතුර ගලනවද කියලා. අපේ ගෙවල් ළඟට ගම් වතුර එන්නේ නැහැ. අපේ ගෙවල් තියෙන අනිත් පැත්තේ මේ යන පාර අයිනි තමයි. මම යන එන පාරකුත් නෙවෙයි, අද පොඩ්ඩක් ටවුන් එක පැත්තෙන් එන්න හිතුණා. ආපහු බලන්න අපේ ස්ප්‍රින්ගලි ග්‍රවුන්ඩ් එක ළඟ ආයේ උතුරලා යනවා. දැන් ස්ප්‍රින්ගලි කියන්නේ ග්‍රවුන්ඩ් එකටත් වතුර ගහගෙන ඉන්නවා. මේ හරි නම් අපේ ගෙවල් වල ඉස්සරහ පැත්තේ ටිකක් එහා පැත්තේ අපේ ගෙවල් තියෙන ඉන්ස්ටාග්‍රෑම් එකේ යාලුවෝ ටැග් කරලා ට්‍රේනින් කරනවා. බලමු රෑ වෙනකොට මොකද වෙන්නේ කියලා. මේ දැන් තාම දවල් 12 වෙලාව. අද දවස පුරා වහිනවා. හැබැයි කවදාවත් අපේ හරියට ගම් වතුර ඇවිල්ලා නැහැ. මේක පහල ඔන්ලයින් ප්ලෑන් එක දෙකත් දෙකත් සක්. ගම් වතුර එනවා දෙඩේ.
දිගටම ගම් අතර එනවා. ගම් අතර බලන්න, ගම් අතරේ ළමයි නටන එකක් තියෙනවා. බරපතල කට්ටියක තියෙන ගම් අතර කට්ටිය ග්‍රවුන්ඩ් එකේ නට. ඔය ග්‍රවුන්ඩ් එක අයිනේ ඉන්නේ. ළමයි ගොඩක් සෙල්ලම් කරනවා. කෙලින්ම ස්ප්‍රින් ගලි කියන එක උතුරලා යනවා. සෑ වෙනකොට තවත් වැඩි වෙන්න ඕන. දැනට තියෙනවා සෑහෙන්ද ගලාගෙන. පීමන් දෙමන පොඩි ළමයි ගොඩක් සෙල්ලම් කරනවා ඇවිල්ලා වතුර. ළමයි ඉතින් කොහෙත් එක වගේ තමයි. ලංකාවේ ඔස්ට්‍රේලියාවේ කොහෙ වුණත් මෙහෙම තමයි. මෙතන බැච්චර භයානක නැහැ ඒගොල්ලන්ට. මේ තියෙන ස්ප්‍රින්ගලි ක්‍රීක් එක දැන් ඒක ගලාගෙන යනවා. ඇත්තටම උතුරගෙන යනවා. මෙතන මේ අපි ඉස්සර බයිසිකල් එකෙන් පදින පාර වැඩි කරා. ඒක උඩින් වතුර යනවා. ග්‍රවුන්ඩ් එකට පොඩ්ඩක් වතුර ගිහලා සමාන අවශ්‍ය ඇති ග්‍රවුන්ඩ් එක පිරෙයි. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා පිරෙයි. තාම මෙහෙ දවල් 12 වෙලා. 12ටත් මෙච්චර වතුර තියෙනවා. ඔස්ට්‍රේලියාවේ ගම් වතුර ගැන තමයි මම මේ වීඩියෝ එක අද පොඩ්ඩක් දාන්න හිතුවේ. ඇත්තටම අපි ඇත්තටම උදේ වැඩ කළා. හවස් වරේ මම නිවාඩු කොහොමටත් අපේ ක්ලිනික් එක තියෙන හරියෙත් පිටිපස්සේ මේ වගේ ක්‍රීක් එකක් තියෙනවා. ඒකෙන් දවස් ක්‍රීක් එක වහනවා කිව්වා. හෙටත් වහනවා. මොකද අද රෑ වැස්ස ඉඳලා දිගටම වැස්සෙන් බලපාන්න පුළුවන්. අපි ඉන්න ගෙවල් තියෙන්නේ මෙන්න මේ උඩ පැත්තේ. තව ටිකක් උඩ පන්ද පැත්තට එන්න. එහෙට ගම් වතුර එන්නේ. මේක සෑහෙන්න තව ඉස්සේ හවස්ෙද්දී. හැබැයි පාර අර උඩ පේන තිය ඔයගොල්ලන්ට පාරි වාහන යනවා. ඒ පැත්තට යන එකක් නෑ මේ. බලමු කවස් එහෙම ආවොත් මම ඔයගොල්ලන්ට දාලා පෙන්නනවා. ඔස්ට්‍රේලියාව ගොඩක් පළාත්වල අද මෙහෙම ෆ්ලඩින් තියෙනවා. ගම් වතුර තියෙනවා. මේ ස්ප්‍රින් ගලි කියන එක, ඒ කියන්නේ පොඩි ඇලක් වගේ තිබ්බ එකක් ඔයගොල්ලන්ට මතක ඇති. මම බයිසිකල් සඩින්කට දානවා. ඒක තමයි මේ උත්තරගෙන එන්නේ. එහා පැත්තෙන් තියෙන ස්ප්‍රින් ගලි ක්‍රවුඩ් ග්‍රවුන්ඩ් එක ගොඩක් ළමයි හර හරි සෙල්ලම් කරන එකක්. ඇතුළට ගියා මෙතන ග්‍රවුන්ඩ් එකේ තැන තැනින්ද ඔන්නම විස්තරේ. ගොඩක් අය ගම් අතර බලන්න එනවා. පේනවා මේ හරි රෙන්න කට්ටිය ඇවිල්ලා එහා පැත්තේ. තාම අද දිගටම වහින පොඩි ළමයි අරන් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ළමයි එක්ක සයිකියාක කට්ටි වෙන්නත් පුළුවන්. ඇත්ත පේන අර කුඩත් අරගෙන මමත් කුඩයක් අරන් ඇවිල්ලා ඉන්නේ. මට නම් ගෙදර ඉඳන් මීටර් 200ක් තියෙන මේ හරි පාරෙන් මෙහාට පැනලා ආවම
උළඟ සරයි තම වයින අපි බයිසිකල් පදින පාර හරහා මේක වාහනේ යන බයිසිකල් පදින පාර හරහා තේල වහන වෙනවා. ඔය පේන් ස්ප්‍රින්ගලි ක්‍රවුන් ග්‍රවුන්ඩ් එක. ඒකටත් වතුර ටික ටික පිරීලා තියෙනවා. තාත්තා කට්ටියත් යනවා පේනවා.